Lionel Bopage. Lionel Bopage, Sri Lankiya Deshapalana Kalaliye, Prabala Charithayak Bawata Patwanne, 1971 April Kerala Samagai. Janata Vimukti Peramune, Pradhana Kriyakari Samajike Vashayen Katitu Karamin, Pakshiya Nagasitu Imela Prabala Mehevarak Karamin. Ewagema Pakshiya Nirmathru Rohana Vijayavira Samaga Ita Samipa Asurak Pawathamin Lionel Bopage Janata Vimukti Peramune Iduri Gamana Sandaha Vishala Karyabhaarayak Itu Kalawu Kene. Pasu Kaleyedi Ohu Janata Vimukti Peramune Pradhana Lekam Walaya Bawata Patwenawa. Namut Wasara Daseka Janata Vimukti Peramune Ohuge ඔහු ගත කළා වූ කාලය දේශපාලන ජීවිතය හමාර කරමින් ඔහු පසු කාලයකදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස් වෙනවා. අද අප එකතු වන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ලැනල් බෝපගේ සමගයි මේ බියොන් බොස්ටන් වැඩසටහන. කොටස් තුනකින් සමන්විත වන මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන කොටස අද අප ඔබ වෙත ගෙන එනවා. ඉදිරි කොටස් තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ පසු කාලයේදී වෙනස් වුණා වූ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලයනල් බෝපගේ අදහස් විමසීමටත් ඒ වගේම වත්මන් දේශපාලනය පිළිබඳව ලයනල් බෝපගේ දරන අදහස් සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමටත්. ලයනල් ඔබගේ වාමාංශික නැඹුරුව ඇතිවන්නේ ඔබ ඉතා තරුණ අවදියේදී. අපට මුලින්ම කියන්න පුළුවන්ද ඒ නැඹුරුවට බලපෑවා වූ හේතු මොනවාද කියලත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඒ ව්‍යාපාරය කෙරෙහි ඔබ ආකර්ෂණය වීමට බලපෑවා වූ ඒ සාධකයන් සහ හේතුන් පිළිබඳව කෙටි විස්තරයක් ඔබට පුළුවන් ද අපත් සමග බෙදා ගන්න? ඇත්තටම මම හිතන්නේ මේ මම මගේ දෙමව්පිය මම විශේෂයෙන් පියා මේ වාමාංශික කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකෙක් මේ 1940 ගණන් ඉඳලා දිගටම කොමියුනිස්ට් පක්ෂයේ සමාජික වශයෙන් හිටපු කෙනෙක්. මගේ කියන්නේ ඒ පෞලිය නැඹුරුව එකක් බලපාපු. අනිත් එක මගේ මම ඉස්කෝල යන කාලේ බොහොම මේ තදින් කියවන කෙනෙක්. නොයෙක් දේවල් කියන්නේ විශේෂයෙන්ම වාමාංශික දේශපාලනයේ දවසල මම හිතන්නේ කවුරුත් සෝවියට් දේශය ගැන චීනය ගැන බොහොම උනන්දුවකින් මේ කරුණු අධ්‍යයනය කළා. ඉතින් මටත් එක්ක ඒ විදිහම තමයි අත්දැකීම. ඉතින් ඒ දවස්වල සෝවියට් දේශයේ චීනයේ කරන කටයුතු අපිට බොහොම මේ ආශාදජනක දෙයක් වුණා. 1950 ගණන් පස්සේ 60 ගණන් විතර වෙනකොට මං හිතන්නේ අර මේ අභ්‍යවකාශ ගමන්, එතකොට සෝවියට් දේශය ඇතුළත් තියුණුව, ඒ වගේ දේවල්. ඊළඟට අනිත් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයේ රජය විසින් ගෙන යන ලද නොයෙක් ආකාරයේ මර්ධනකාරී ක්‍රියා ලෝකයේ විවිධ රාජ්‍යයන්ට එරෙහිව, විශේෂයෙන්ම දැන් 70 ගණන් වෙනකොට වියට්නාම් වල 60 ගණන් වල ඒ කාලේ වියට්නාමයේ කෙරෙච්ච යුද්ධයේ ඊට ඉස්සර වෙලා මම දන්නවා, මට දැන් හරියටම සම්මෙන් නම් කරන්න බෑ, නම් සමහර රටවල ආණ්ඩු පෙරලන්න මේ CIA සංවිධානය මැදිහත් වෙච්ච ආකාරය, මේ වගේ දේවල් මේක ආකාරයෙන් බලපාල තුන. නමුත් ආසන්න වශයෙන් මම වාමාංශික දේශපාලනත නැඹුරු වෙන ප්‍රධාන හේතුව හැටියට මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ අපි හිටපු ප්‍රදේශවල තිබිච්ච ඇතිනැති පරතරය. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ කියන්නේ මම එන්නේ ඇත්තටම පහළ මධ්‍යම පන්තික පවුලකින්. නමුත් අපේ ගෙවල් අවට හිටපු වැඩි දෙනා ඉතාමත් දිලිඳු, ඉතාමත් මේ කියන්නේ අධ්‍යාපනයක් ලබා ගන්න බැරි තත්ත්වේ, ඊළඟට මේ ජීවනෝපායක් වශයෙන් යම් කිසි දෙයක් කළත් ඒකෙන් යැපෙන්න බැරි තත්ත්වයක්. අපි කියමු දැන් විශේෂයෙන්ම වැලිගම, මම ඉපදුනේ වැලිගම. මේ වැලිගම් ප්‍රදේශයේ විශේෂයෙන්ම දීවර කර්මාන්තේ වුණාදී. ඉතින් ඒ දීවරයින් මම මෙහුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කළ තියෙනවා මිනිස්සු. නැවත ඒ මිනිස්සුන්ට මේ ජීවත් වෙන මාර්ගයක්, අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් එහෙම දෙයක් නැහැ. ඉතින් මේ අධ්‍යාපනය අතින් ගත්තම මේ විශේෂයෙන් යම් කිසි ආකාරයක ඉදිරි අනාගතයේ මේ දේ කරලා මේ විදියට යන්න පුළුවන් කියලා එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න
තියෙන උමනාව. ඒ කියන්නේ මේක ඇත්තටම මේ කියන්නේ මේ ඇයි මෙහෙම දෙයක් මෙහෙම වෙන්නේ සමාජයේ. ඒක වෙනස් කළ යුතුයි කියලා. ඊළඟට ඒකත් එක්කම බලපාපු නොයෙකුත් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල එක්සත් ජාතික වෙන් මම කතා කරන්නේ 1956 ඉස්සර වෙලා තිබිච්ච තත්ත්වේ. 1948 පස්සේ ලංකාවේ තිබිච්ච නොයෙක් මැතිවරණවලදී වාමාංශික ව්‍යාපාරයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විසින් යොදන ලැබූ හිංසාකාරී ක්‍රියා. ඊළඟට මේ කියන්නේ මැතිවරණවලදී නොයෙක් ආකාරයෙන් කරපු බලපෑම් ඊළඟට විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂ මාතර දිස්ත්‍රික්කයේ සමාජිකයින්ට විරුද්ධව නොයකාකරෙන් කරන හිංසන ක්‍රියා මේ වගේ දේවල් තමයි ආසන්න වශයෙන් බලපාලා තිබුණා. නම් මම මුලින්ම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා තිබි ශිෂ්‍ය සංවිධානයේ ජාතික ශිෂ්‍ය සංගමයේ දවසල ඒ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී වෙලා ඊට පස්සේ මම හිතන්නේ අපි කාටත් මතකයි සෝවියට් චීන මතභේදය ආවා. ඒ මතභේදය අනුව බෙදීමක් ඇති වුණා ලංකාවෙත් වෙනත් රටවල වගේම. ඒ බෙදීම අනුව මගේ පක්ෂපාතිත්වය චීනට මේ හිතවත් තත්ත්වයකට පත් වුණා. ඒ අනුව මම මේ කියන්නේ ෂණ්මුගදාස සහෝදරයාගේ කියන්නේ කොමියුනිස්ට් පක්ෂය සමග යම් කිසි ආකාරයකින් මේ සම්බන්ධල කටයුතු කළා. ඒ එහෙම කාලයක් එහෙම වැඩ කටයුතු කරගෙන යද්දි තමයි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නේ ඉංජිනේරු වංශයේ මේ ඉගෙනීම ලබන්න. ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුණා සමාජවාදී ශිෂ්‍ය සංගමය කියලා. ඒක ඇත්තටම චීන පිළිට හිතවත් දේශපාලන සංවිධානයක්. සමාජවාදී සංගමය කියලා මුලින් ඒ සමාජවාදී සංගමය එක්තරා ආකාරයකින් චීන පිළේ ඉඳලා ස්වාධීන තත්ත්වයකට ආවා. ඒ කියන්නේ අපි වමේ අය හැටියට නමුත් අපි සෝවියට් දේශයට විශේෂ හිතවත්කමකුත් නැහැ. චීනයට විශේෂ හිතවත්කමකුත් නැහැ. එක රටක් පසුපස්සේ යන්නේ නැතුව ස්වාධීනව අපි මේ වමේ අය හැටියට මාක්ස්වාදීන් හැටියට මේ රටේ තියෙන ප්‍රශ්න දිහා බලලා යම්කිසි දෙයක් කටයුතු කළ යුතුයි කියන තත්ත්වයට තමයි අපි ආවේ. ලෑනල් කෙසේද ඔබට මුලින්ම රෝහණ විජේවිරයන්ව මුණගැසෙන්නේ? අහම්බෙන් දවසක් මේ කියන්නේ රෝහණ විජේවිර සොරේ ඇවිල්ලා මේ අහම්බෙන් හම්බෙච්ච බොහොම මම හිතන විනාඩි 5ක කතාවක් වෙන්න ඇති මාත් එක්ක කරන්න ඇත්තේ. මොකද එතන හිටපු අයත් එක්ක කතා කරා. කවුද කියලා අපි දන්නේ නැහැ. මේ එයා ඇවිල්ලා නිකන් කතා බහ කළා. ඊට පස්සේ ඒ සාකච්ඡාව තුලින් දිහත් වෙච්ච දේශපාලන ක්‍රියාවලිය අවසන් වුණේ මම ඒ කියන්නේ මම සමාජවාදී සංගමයක් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට සම්බන්ධ වෙනවා. මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ කියලා එකක් තිබුණේ නැහැ. ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ කියන එක හැඳින්වෙන්නේ ව්‍යාපාරය හැටියට. ඊළඟට රෝණ සහෝදරයා හැඳින්වෙන්නේ මහත්තයා කියලා. ලොකු මහත්තයා. ඉතින් ඒ දේශපාලන ව්‍යාපාර සම්බන්ධන මොකද ඒකේ මේ යම්කිසි ආකාරයක ආකර්ෂණීය මෙහෙයකුත් තිබුණා. මොකද එකක් ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් රටේ පවතින ප්‍රශ්න පිළිබඳව න්‍යායික විග්‍රහයක් ඒ කියන්නේ දේශපාලන අවබෝධයක් ලබා දෙන්න ලොකු උත්සාහයක් කරනවා. අපි කවුරුත් අහලා තියෙන පන්ති පහ ගැන. ඒ කියන්නේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඒක මොන විදිහේ එකක්ද? ඒකට තියෙන විසඳුම් මොකක්ද? ලංකාවේ නිදහසක් පවතිනවද? ඒ මොන විදිහේ නිදහසක් විය යුතුද? වමේ ව්‍යාපාරයේ දේශපාලනය වමේ ව්‍යාපාරයෙන් කටයුතු පාඩම් ඇයි වමේ ව්‍යාපාරය ඇවිල්ලා මේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ නැතුව මේ එකතන පල්ලවෙන තත්ත්වයකට ආවේ? ඊළඟට ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා පන්තියක් තිබුණා. ඊළඟට ලංකාවේ විප්ලවය මොන විදිහේ එකක් විය යුතුද? ඒ කියන්නේ සෝවියට් දේශයේ විච විදියට, කියුබා විච විදියට, චීන විච විදියට නැත්නම් ඒ හැම මේ විප්ලවකාරී සපති විප්ලවකාරී දේවල් වලින් මේ යම්කම් තොරතුරු මේ අධ්‍යක්ීම් ඉගෙනගෙන යම් කිසි ආකාරයකින් මේක කරනවාද? අනේ විදිහ ඒ කියන්නේ මේ යම් කිසි ආකාරයකින් තමන් මේ මිනිසුන්ගේ දේශපාලන අවබෝධය සහ ප්‍රතිපත්තිමය විසඳුම් ඉදිරිපත් කරන්න යම් කිසි ආකාරයකින් ක්‍රියාත්මක වීමක්. මේක බොහොම සාර්ථක වුණා. මොකද විශේෂයෙන්ම අපි මේ ගෙනියපු ක්‍රියාවලිය දැක්කම ඒ කියන්නේ මොකද ඒ දවස් වෙනකොට විශ්වවිද්‍යාලවලින් පිට වෙන ශිෂ්‍යින් විභාග කොච්චර සමත් වුණත් විශේෂයෙන්ම ලොකු රැකියාව යුක්තියක් තිබුණා. දැන් මම හිතන්නේ ඊට වැඩිය වැඩි මම හිතන්නේ දැන් තියෙනවා. නමුත් ඒ දවස්වල දැන් ඔබ මේ විශ්ව ඉංජිනේරු පීඨය ඇරුණාම අනිත් හැම පීඨයකම වාගේ පිට වෙන ශිෂ්‍යයින්ට
රැකියාව විද්‍යාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෛද්‍ය විද්‍යාල පවා සමහර අය හිටියා මේ රැකියාව විද්‍යාව කරන්න. ලංකාවේ ඇත්තටම මේව තත්ත්වයක් ඇති වෙන්න ඕනේ නැහැ. නමුත් ඒ වගේ ඊළඟට අධ්‍යාපනය අතින් අපේ කණේ දවසල හිටියේ ඉනිවල් මැතිතුමා මේ අධ්‍යාපනය මැති හැටියට නොයෙක් ආකාරයෙන් කටයුතු කරන්න කියලා මම හිතන ලොකු අවුලක් ඇති වුණා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයි රජයයි ගහගෙන මේ කියන පළපාලි යනවා මේ විදිය නොයෙක් මේ කටයුතු. ඉතින් ඒ තුලින් තමයි අපි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ. ලයනල්, දැන් අපි කතා කරන්නේ 71 කැලැල්ලෙන් අවුරුදු 40කට විතර පස්සේ. දැන් අප්‍රේල් කැලැල්ල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ සංදිස්ථානයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් නොයෙකුත් හේතුන් නිසා. දැන් නමුත් දැන් ඔබ ඒ කැරැල්ලේ ප්‍රධාන නියමුවෙක් හැටියට ඒ කැරැල්ල දිහා හැල්ල බලනකොට ඒ කැරැල්ල අසාර්ථක වීමට බලපෑ හේතුන් වශයෙන් ඔබ දකින්නේ කුමන හේතුන්ද? මෙහෙමයි, ඒකට මේ බලපාපු හේතු ගැන කතා කරනකොට ඇත්තටම අපි මේ ඉතිහාසයේ ඓතිහාසික වශයෙන් තියෙන සන්දර්භය ගැන පොඩ්ඩක් අපි අවබෝධ කරගන්න ඕන. මොකද ලංකාවේ ඒ කාලයේ ඇත්තටම අද වෙනකොටත් ඇත්තටම තියෙන පවුල් දේශපාලනය. ඒ කියන්නේ ඒ කාලේ මේ ජයවර්ධන සේනනායක පවුලත් බණ්ඩාරනායක පවුලත් තමයි දේශපාලනේ කියන්නේ. ඇත්තටම මට ගැනනේ මම මේ ඔස්ට්‍රේලියාවට පස්සේ ආවට පස්සේ මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ කරපු මේ කියන්නේ අගමැති ඇටි ජනාධිපති ඇටි ඉඳ කරපු මේ සම්මුඛ සාකච්ඡා විදිහකව අපේ පවුලේ බිස්නස් එක තමයි දේශපාලනේ කියන්නේ. අපේම විස්තර කරා කියන්නේ එහෙම පවුල් දේශපාලනය තිබිච්ච තත්ත්වේ. එතකොට දැන් ඒ පවුල් දේශපාලනයට පිටින් යම් කිසි කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා ඒකෙන් තර්ජනයක් එල්ල වෙනවා නම් පවතින දේශපාලනයට ඒ ව්‍යාපාරය මැඩපවත්වන්න රජය මැදිහත් වෙනවා. ඒක ඓතිහාසික නියාමයක්. ඒ කියන්නේ වෙන රටක වුණත් ඒ තත්ත්වය ඇති වෙනවා. දැන් ලංකාවේ ඒ තත්ත්වය ඇති වුණා. ලංකාවේ තත්ත්වය ඇති වුණා. ඊළඟට අනිත් පැත්තෙන් ඒ දවස් වෙනකොට විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් විශේෂ තත්ත්වයක් තියෙනවා. මං කලින් සඳහන් කරපු ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය වෙන රටවල මැදිහත් වීම. ඒ කියන්නේ ඒ මැදිහත් වෙලා ඒ එක්කෝ මිත්‍රයාණ්ඩු මගින් එහෙම නැත්නම් අභ්‍යන්තරයේ ඇති වෙන කුමන්ත්‍රණ මගින් ඒ වගේ නොයෙක් දේවල් වලින් මේ පෙරලා දාන එක. දැන් ඒ දවස් වෙනකොට ජයල් ජයවර්ධන මැතිතුමා තමයි මුදල් ඇමති. මුදල් ඇමති හැටියට ජයවර්ධන මැතිතුමා නොයෙක් ආකාරයේ ප්‍රකාශ කළා. ඒ දවස්වල ලංකාවේ මැතිවර්ණ සිටියම අවුරුදු 20කට අකුලන්න ඕන කියලා, ඒ කියන්නේ ඒකාධිපති ක්‍රමයක් ඇති කරන්න ඕන කියලා ඉස්සරලාම ලංකාවේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරපු කෙනා තමයි මේ ජයවර්ධන මැතිතුමා. එතකොට ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාව ඒ දවස්වල ඉන්දුනීසියාව මැදිහත් වෙලා ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය ඝාතනයට පත් කරලා ලක්ෂ ගණනක් සමාජිකව විනාශ කරලා, ඊළඟට සෙන් මැරිනෝ කියන දූපතේ ඒ වගේ නොයෙක් හුඟක් තැන්වල මේ නොයෙක් ආකාරයෙන් ඇමරිකාවේ මැදිහත් වීම ඒක අපිට තදින් බලපෑවා. අනිත් එක අපිට අනිත් පැත්තට තිබිච්ච මේ කියන්නේ බලපෑම තමයි කියුබාවේ ඇතිවෙච්ච වෙනස. කියුබාවේ කැස්ට්‍රෝ ගෙවාරා විසින් සාර්ථක ලෙස විප්ලවාදී ව්‍යාපාරයක් දියත් කරලා ඒ රටේ බැටිස්ටාගේ ඒකාධිපති ආණ්ඩුව පෙරලලා එතන මේ යම් කිසි ආකාරයක මැදිහත් වීමක් සිද්ධ කෙරේ. ඒක ඇත්තටම ලොකු විප්ලවකාරී ආකාරයකින් ආස්වාදයක් වුණා අපිට තරුණයන් හැටියට. මෙන්න මේ සියලු කටයුතු වල එක ආකාරයක බලපෑමක්. දැන් අපිට විශේෂයෙන්ම බලපාපු දේ තමයි දැන් අපි 1970 මම හිතන්නේ අපි බොහොම මේ සමාලයට පැනල යන්න වෙනවා සමහර කරුණු වලින් 1970 රෝහණ සහෝදරයා එකසරයක් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුව ගත්ත පස්සේ නිදහස් වුණා, නිදහස් කළා. ඒ නිදහස් වුණාට පස්සේ 70 මැද කාලේ ඉඳලා අපි නොයෙක් ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට දේශපාලනය මැදිහත් වුණා. අපි කියමු අපි පුවත්පත් මුද්‍රණය කළා, අපි ප්‍රසිද්ධ රැස්වීම් තිබ්බා, ප්‍රසිද්ධ දේශන තිබ්බා, අපි දේශපාලන අවබෝධය දෙන පන්ති පැවැත්තුවා. නමුත් මේ හැම එකකටම විරුද්ධව රජය මැදිහත් වුණා. දැන් පත්‍ර විකුණනවා, පත්‍ර විකුණනවා මේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා පොලිසියෙන් ගහලා සිගරට් වලින් පුච්චලා හසියයිඩි අතරින් තප්පුවට ගෙනිහිල්ලා ඊට පස්සේ රිමාන්ඩ් කරලා සත් දෙකෙන් මේ උසාවියෙන් චෝදනාවක් නැතුව නිදහස් කරනකොට ආයෙත් අත්අඩංගුවට අරගෙන ආයෙත් කරන රිමාන්ඩ් කරන මෙන්න මේ වගේ ලুকু ක්‍රියාවලියක්.
පත්තර විකුණන එක. ඊළඟට පත්තරවල මුද්‍රණාලයට පැනලා මුද්‍රණාලවල මේ මේ අයිතිකාරයින් බය කරලා පත්තරේ ගහන්න එපා කියලා ඊළඟට ඒ විදිහේ එක පැත්තකින්. ඊළඟට පන්තිවල දේශපාලන පන්ති පවත්වන දැන් අපි කියමු අපි සාකච්ඡාවක් කරනකොට අපි මේ කියන්නේ ගමක ගිහිල්ලා මේ කට්ටිය එකතු කරලා කරන සාකච්ඡාවකදී අපි ප්‍රසිද්ධියේ නෝටිස් ගහලා මේ ප්‍රසිද්ධ සාකච්ඡාවක් තියෙනවා සේරොන්ට මෙන්න කියලා කරන එක විදියක්. නමුත් අනිත් විදිය තමයි අපි දන්නා දුරණාය එකතු කරලා අපි සාකච්ඡාවක් කරනවා. අපි කියමු අපි අපි කරපු මූලික දේ තමයි දේශපාලන පන්ති පවත්වන එක. එහෙම දේශපාලන පන්ති පවත්වන කට්ටිය ඉන්නකොට පොලිසියෙන් වට කරලා අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් කරලා සමහරට මාස ගණන් දිගින් දිගට මේ බන්ධනාගාරයකට. දැන් ඒ මර්ධනකාරී ක්‍රියාවලිය මේ එහෙම දියත් වෙන අතරේ අපිට දැන් ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලන ව්‍යාපාරයක් හැටියට එළියට ඇවිල්ලා කටයුතු කරන කාලේ ඒ කාලේ අපිට නොයෙක් ආකාරයෙන් රටේ යම්ම කොටස් අපිට සම්බන්ධ වුණා. හමුදාව ඇතුලේ අපේ කොටස් සිටියා, දෙපාර්තමේන්තුව ඇතුලේ අපේ කොටස් සිටියා, වෘත්ති සමිතිය ඇතුලේ කොටස් සිටියා. නමුත් ඒ වුණාට අපි ඒ කියන්නේ ඇත්තටම රටේ තුන්වෙනි දේශපාලන බලවේගය හැටියට ඉස්සරහට ඇවිල්ලා තිබුණාට අපි තුන්වෙනි බලවේගෙ පිට බොහොම ඈති. ඒ කියන්නේ දෙවෙනි බලවේගයත් අපි මේ අපේ අපකර ගත්තම ලොකු පරතරයක් තිබ්බා. නමුත් අපේ සම්බන්ධකම් වලින් අපිට නොඑක ආකාරයෙන් වාර්තා වුණා රජය විසින් අපිට විරුද්ධව ගන්න පුළුවන් නොඑක ආකාරයේ මර්ධනකාරී පිළිවෙල ලෑස්තින බව. විශේෂයෙන්ම නීතිපත් දෙපාර්තමේන්තුවෙන් ඒ කියන්නේ අපිට විරුද්ධව නොඑක ආකාරයෙන් නීති රීති සම්මත කරන්න මේ මේ සකස් කරනවා කියලා ඒ පැත්තෙන් වාර්තා වුණා. අනිත් පැත්තෙන් ප්‍රසිද්ධියත් ඒ වගේම වාර්තාව දැන් විශේෂයෙන්ම මේ දවස්වල හිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර රත්නවේදී. ආතර රත්නවේල් මහත්මයා 1970 අගෝස්තු මාසේ ඇත්තටම අපි අපේ පළවෙනි ප්‍රසිද්ධ රැස්වීම තිබ්බේ අගෝස්තු 27 වෙනිදා වගේ දවසක් මට මතක. එදාම ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් තියලා එයා ප්‍රකාශ කරා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ අංක එකේ හතුරා, ඒක සමූල ඝාතනය කළ යුතු කියලා දේශපාලන සූත්‍රය. ඒක එක ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවක්. දැන් මේ මේ වගේ දේවල් ගත්තම ඇත්තට මේ වගේ දෙයක් රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කරන්න. එතකොට ඒතන ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා මැදිහත්. අනිත් පැත්තෙන් මම මේ කලින් විස්තර කරමින් හිටියේ අපි දැන් කොමියුනිස්ට් පක්ෂය ඉඳලා මම ආවේ, රෝහණ ආවේ කොමියුනිස්ට් පක්ෂය ඉඳලා, ඒ වගේ සම සමාජ පක්ෂය ඉඳලා ආපු අය හිටියා. අපි ආවතේ මහජනක සැපර්මනේ ඉඳලා ආපු අය හිටියා. එහෙනම් සම සමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය අපි කෙරේ ලොකු වෛරකාරී ආකාරයකින් කටයුතු කරන්න ගත්තා. මොකද ඒ පක්ෂවලට ගොඩනගන්න බැරි වෙච්ච තත්ත්වයක් ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු කිහිපයක් ඇතුළත රටේ දෑවන්ත බලවේගයක් අපිට ගොඩනගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම මම හිතන්නේ ඒක මේ ඒගොල්ලෝ මේක මේ අපිට ප්‍රශංසා කරන්න හරි නැත්නම් අපි ඉදිරියට යන්න කියලා ආශිර්වාද කරනවා විනුවට ඒගොල්ලෝ කළේ මේ අපිව මර්ධනය කරන්න මැදිහත් වෙන එක. ඇත්තටම මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන වශයෙන් උපදෙස් දුන්නේ ඒ කියන්නේ මේක මර්ධනය කළ යුතුයි කියලා. විශේෂයෙන් අපි CIA ව්‍යාපාරයට සම්බන්ධ කොටසක් කියලා ප්‍රසිද්ධියේ හම්මඩු ගහලා මේ අපි මර්ධනය කරන්න නායකත්වය දෙන්න මැදිහත් වෙන්නේ ඒ දවස්වල ඉඳපු පීඨකේ නමන් සහෝදරයාත්. එතකොට මේ සමාජවාදී පක්ෂයේ සම්බන්ධ කොටස මේ කට්ටිය තමයි ඇත්තටම පීඨකේ නමන් 1971 ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීමට රජය මේ යෝජනා කර රජය දියත් කරපු කොමිටුවේ සභාපති හැටියට කටයුතු කළේ. එතකොට මේ වගේ එක ලොකු ඒ කියන්නේ අපිට දැන් කීප පැත්තකින්ම අපිට විරුද්ධව මර්ධනකාරී තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ අපි කෙටියෙන් ආපහු ටිකක් පැනලා කතා කරමු. 1971 මාර්තු විතර වෙනකොට අපේ දහස් ගණනක් සමාජිකයෝ මේ අත්අඩංගුවේ. එතකොට 71 වෙනකොට දැන් අත්තටම 1971 අගෝස්තු වල රාතරත්නවිල්ගේ ප්‍රකාශයෙන් පස්සේ 1970 අගභාගයේ අපි තීරණය කරනවා සන්නද්ධ වෙන්න. ඒ කියන්නේ අපි මර්ධනය කරන්න එනවා නම් අපි සන්නද්ධ විය යුතුයි, නැතු අපිට මේ මේ මොකද සන්නද්ධ හමුදාව අපිට විරුද්ධව කියන්න දෙනවා නම් අපි සන්නද්ධ ආකාරයෙන් පිළිතුරු අපි ඒ දවස්වල බොහොම ඉතර ආකාරයකින් අති සරල ආකාරයකට බැලීමක්. මොකද අපිට තිබුණේ මාඕවාදී ආභාෂය. මාඕ කියන්නේ මේ කියන්නේ
ප්‍රහාරයට මොකද ඩිෆෙන්සිව් යනට වැඩි ඔෆෙන්සිව් යන්න කියලා දේශපාලන වශයෙන් එහෙම මේ 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 සාර්ථක වෙනවා. ඒ අධ්‍යක්ෂ මේ දේශපාලන වාතාවරණය උට අපි එක්තරා ආකාරයක සරලාකාරයකින් මේ ප්‍රශ්න දිහා බැලීමක් කරලා තියෙනවා. දැන් මේ 71 මාර්තු වෙනකොට අපි කෙටින් කියනවා නම් ඇත්තටම ඒ දවස්වල හිටියා මේ GID ධර්මසේකර මේ සහෝදරයා යා මට ඒ ව්‍යාපාරේ නම් මතක නැහැ. යා ජනතා මිත්‍රණේ ඉඳලා ජනතා මිත්‍රණේ අයින් කරපු කෙනෙක් හැටියට. මොකද ඒ කියන්නේ යා කියුබාවේ කරපු විදිහට මේ මේ අර විජී දෙබ්‍රගේ න්‍යායය තියන්නේ ගෙරිලා ෆෝකයි කියලා තියරි කියලා. ඒ කියන්නේ කීප දෙනෙක් එකතු වෙලා කඳු මුඳුනකට ගිහිල්ලා එතන ඉඳලා මේ අරගලේ පටන් ගන්න පුළුවන්, තුවක්කුවන්ඩ තුලින් මිනිස්සු අවදි කරන්න පුළුවන්, ගැමියෝ සම්බන්ධ කරන්න පුළුවන් කියලා මේ විදිහ අදහසක් ඉදිරිපත් කළා කියලා. ඒතොර ඇත්තටම මම ජනතා මිත්‍රණේ නැහැ. නමුත් ඒ අනුව ජනතා මිත්‍රණෙන් මේගොල්ලෝ ඉවත් කළා කියලා. ඉතින් ඒ කට්ටිය ඒ කණ්ඩායමක් ඒ දවස්වල අපිට තිබුණු වාර්තා අනුව ටීබී ලංග රත්න ඇමතිතුමාට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මාර්තු මාසේ ඇමරිකානු තානාපති කාර්යාලයට විරුද්ධ පෙළපාලිය පාත්තලා ඒකෙදි පොලිස් කොස්තාපල්වරයෙක් මට මතක විදිහට පිහියන් නැනලා මේ ඝාතනය වුණා. එතකොට දැන් මේක කෙලේ වෙන කණ්ඩායමක්. නමුත් ඒක ගිය අපි පිටි ජනතා මිත්‍රණ තමයි මේක කළේ කියලා. ඊළඟට ජනතා මිත්‍රණ තහනම් කළා. ජනතා මිත්‍රණ තහනම් කළා. රෝහණ සහෝදරය අත්අඩංගුවට. රෝහණ සහෝදරය අත්අඩංගුවට ගත්ත දවසේ ඊට ඉස්සල දවසේ මම හිතන හත්සි නීතිය ක්‍රියාත්මක කළා. දැන් ලංකාව වැඩි කාලයක් හත්සි නීතිය අරගෙන පාලනය කරලා තියෙන්නේ. මේ හත්සි නීතිය මේ ඉදිරිපත් කළා. හත්සි නීතිය ඉදිරිපත් කරලා දවස් කීපයක් ඇතුළත පැනෙව්වා මේ හත්සි නීතියේ එක වගන්තියක් තුන්වෙනි කොටස. ඒ තුන්වෙනි කොටසෙන් කියන්නේ මලමිනී මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කරන්න මේ අවසර දෙන හමුදාවට. දැන් මෙතන මේ මෙහෙම මේ කියන්නේ මේ විදිහේ තත්ත්වයක් නැතුව තියෙද්දී මලමිනී මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කරන්න මේ බලය දී හමුදාවට, ඒක බරපතල ප්‍රශ්නයක් මාර්තු වෙනකොට. ඉතින් දැන් අපි ආයුධ සන්නද්ධ වීම වෙච්චේ වෙන්න ගණිපු එක මං හිතන්නේ ඒක එක්තරා ආකාරයකින් නරක තත්ත්වයක් ඇති කරා. ඒ කියන්නේ අපි ආයුධ සන්නද්ධ වෙලා සන්නද්ධ වෙන හදනකොට ඊළඟට පොලිසියෙන් ඇවිල්ලා ආයුධ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තම මර්ධනය තවත් දැඩි වෙනවා. ඊළඟට අපි තවත් දවල් කරනවා. මේක අර විෂ සයිකල් එකක් විදිහට ඉස්සරහට යන්න නොයෙක් ආකාරයෙන් වැඩිපාර. දැන් 71 මාර්තු වෙනකොට දැන් අපි අපි ඒ වෙනකොට තීරණය කළා තියෙන රජය අපිට ගහනවා නම් අපි ගහන්න ඕනේ. ඒක තමයි අපේ ආරක්ෂාව. දැන් එතකොට මේ කාලේ වෙනකොට රජයෙන් දියොක් කරපු මර්ධනය විශාල විශ්යෙන් ඉස්සරහට ගිහිලා තියෙන තත්ත්වයටදී සමාජිකත්වයෙන් පහළ සමාජිකත්වයේ ඉඳලා ඇත්තනම නායකයෙන්ගෙන් විශාල ප්‍රමාණයක් ලොකු බලපෑමක් ඇති කරා ජනතා විමුක්ති ප්‍රමුණේ නායකත්වයට පහළ දී යුතුයි. දැන් මේගොල්ලෝ ගහනවා අපිට, මේගොල්ලෝ මෙච්චර ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, මේ මේ විදිහේ නොඑකාකාරී මර්ධනකාරීත්වයක් ක්‍රියාදියක් කරලා තියෙනවා. මේ තත්ත්වයට අපිට වෙන විකල්පයක් නැහැ මේ කරන්නේ. ඇත්තටම මම පෞද්ගලිකව ගිහිල්ලා හම්බුණා ඉක්මන් සමරක්කුඩි සහෝදරය. ඒ දවස්වල ඉතින් මේ කැනල් සම්සවන් මැච්චෙන් ගන්නේ ගිහිල්ලා වෙනවා. එයාත් එක්ක කරපු සාකච්ඡාවේදී මමයි මං හිතන මට මතක විදිහට මාත් එක්ක ගියා මේ ඔස්මන් සිල්වා මේ මේ සමසමාජ පක්ෂ ඉඳලා ඉක්මන් සහෝදරයෙක්. මයිතන තමයි ජීවිතුන් අතර ඉන්නවා. මේ ඒ අපි ගියාම සමරක්කුඩි සහෝදරය අපිට පැහැදිලි කළේ 1818-1848 කැරලින් පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ විරුද්ධව ලංකාවේ ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ විසින් පනවපු මේ විදිහේ තත්ත්වයක්. ඒ කියන්නේ මලමිනී මර පරීක්ෂණයෙන් තොරව විනාශ කරන්න ඕන පළවෙනි සැරේට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 1871 කියලා. එතකොට මේකට විරුද්ධව වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ දේශපාලන වශයෙන් හෝ නීතිමය වශයෙන් කියලා. ඒ විදිහ පැහැදිලි කිරීමක්. එතකොට දැන් මම මේ පැහැදිලි කරන්න හදන තිබිච්ච සන්දර්භය අපි අපිට බලපාපු තත්ත්වේ. එතකොට මෙන්න මේ අනුව තමයි 1971 අප්‍රේල් 2 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ එළියේ හිටපු නායකත්වයේ යම් යම් කණ්ඩායම එකතු වෙලා තීරණය කරන්නේ පහර දී යුතුයි කියලා. 1971 අප්‍රේල් 5 වෙනිදා පහර දී යුතුයි. පොලිස් ස්ථානවලට පහර දෙන්න. පොලිස් ස්ථානවලට පහර දීමේ පරමාර්ථය වුණේ එක්වරම රාජ්‍ය බලය ඇල්ලීම නෙවෙයි.
නොයකාකාරයෙන් වර්තකතන තියෙනවා. මම මගේ කල්පනාවාදුව ඒ කළේ ආයුධ අත්තන ආයුධ ගන්නට. කියන්නේ ආයුධ අරගන්නවා කියන්නේ ඉතින් සන්නද්ධ අරගලයක්. ඒ සන්නද්ධ අරගලය දිගට පවත්වාගෙන යන්න ඕන විදියවල් පිළිබඳව අපිට ලොකු අවබෝධයක් තිබුණෙත් නැහැ, අපිට අත්දැකීමක් තිබුණෙත් නැහැ, අපිට ලොකු සාකච්ඡා කරලා මේ 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 කුත් තිබුණේ නැහැ. නමුත් 71 අප්‍රේල් වෙනකොට අපිට තිබිච්ච වාර්තා අනුව එයා ෆෝස් එකේ නේවි එකේ සැහෙන කොටසක් අපිට සම්බන්ධ වෙලා හිටියා. ඒ නමුත් හමුදාවේ අපිට හිටියේ බොහොම සීමිත කොටසක්. 71 අප්‍රේල් 2 වෙනිදා අප්‍රේල් 4 වෙනිදා වෙනකොට ඒ හමුදාවල හිටපු සැහෙන කොටසක් අතරම ගත්තා. ඒකෙන් සෑහෙන ලොකු බිඳවැටීමක් ඇති වුණා. ඒ කියන්නේ දැන් ඇත්තටම අරගලය ඉස්සරහට යන්න තිබිච්ච මේ ප්‍රවණතාවය ඒක ඒකට ලොකු ප්‍රහාරයක් එල්ල වුණා. දැන් 71 අප්‍රේල් වෙනකොට කොළඹ තිබුණේ බොහොම ජනකාන්තරින් කොළඹ ඉතර ලොකු බලයක් තිබුණේ නැහැ. වෘත්ති සමිතිය අතරවත් හමුදා කොටස් අතරේවත් කර්මං කියපු විදිහට ඒක නම් හමුදා කොටස් අතරේ මොකද ගත්තට පස්සේ එතකොට මේ විදිහේ තත්ත්වයක්. එතකොට දෙවින්දා මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරපු එක කාරණයක් තමයි කොළඹ මේ වගේ තත්ත්වයක් නැහැ, ඒ කියන්නේ බහර දෙන්න මොකද කරන්නේ කියලා. ඒ තත්ත්වයට තේ ඇත්තටම මේ කියන්නේ ලොකු අතුල නිමලස් විජයසිංහ කියලා දැන් වන්දනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණාට පස්සේ පත් වෙච්ච විදුලි බල ඇමති හැටි තමයි හිතන්නේ. දැන් මම හිතන්නේ ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා නැවත මම හිතන්නේ දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. එයා යෝජනා කළේ කෑගල්ලෙන් අපි කෑගල්ලේ අපිට විශාල බලයක් තියෙනවා, කෑගල්ලෙන් අපි යවනවා 1000ක් කොළඹට ඒ අටියේ වැඩ කටයුතු බලාගෙන ඉන්නවා. නමුත් මේ කිසි දෙයක් ආර්ථික වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ 71 අප්‍රේල් 5 වෙනිදා ඇති වෙච්ච අසාර්ථකත්වය පිළිබඳ අපි කවුරුත් දන්නවා මොකක්ද වුනේ කියලා. කියන්නේ රජයේ පැත්තෙන් විශාල වශයෙන් මාතන කාර්යයක් නිකුත් කරා. අපි පොලිසිය 70 ගානකට මම හිතන්නේ පහර දුන්නා, පහර දීලා පොලිසිය පවුද මේ මේ අතහැරලා දාලා කියා. නමුත් මම හිතන්නේ සති කීපයක් ඇතුළත ඒ සම්පූර්ණ ජනතාන්තුනේ මේ මේ ප්‍රහාරය එල්ල කිරීමේ ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට පත් වුණා. අන්තිමේදී තියෙන වාර්තා අනුව මේ නොයෙක් තැන්වල කඳුළු විද්‍යාලංකාරය වගේ නොයෙක් කඳුළු වල 50,000 ගානක් ඒ කියන්නේ නොයෙක් අවස්ථාවල අත්හැරීම රාජ්‍ය නිදහස් කරපු එයාගේ සංඛ්‍යාව ඉගෙන ගත්තා. මීරාට 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළ විශේෂයෙන්ම ඒ 10,000කට ආසන්න සංඛ්‍යාව ඝාතනය කළේ අකරගොඩ ගත්තට පස්සේ ඒ කියන්නේ සතනේදී නෙවෙයි සතනේදී සම්කිසි කොටසක් නැති අතර මම හිතන්නේ 100 ගානක් වගේ හමුදා වෙනුත් ඊළඟට ගත්තා කියලා මේ සම්බන්ධ කොටස්. නමුත් වැඩි වශයෙන් ඝාතනය කළක් උනේ අකරගොඩ අරගෙන ඉවර වෙලා මේ මරාදමින්. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මම ආපහු හෙල බලනකොට මට කල්පනා වෙන්නේ ඇත්තටම ඒක ඒ විදිහට සිදු නොවිය යුතු දෙයක්. ඒකට මම හිතන්නේ මගේ කල්පනාව අනුව එදා පැවතිච්ච රජය ප්‍රධාන වශයෙන් වාග්වීති දෙවෙනි වාග්වී බාර ගන්න ඕනේ දමකාන්ති කරමන. මම ඒක ප්‍රසිද්ධිය කියලා තියෙනවා. අපි හැමෝම ඒකට ආකාරයකින් මේ සම්බන්ධයි. ඒක ගණිත තීරණය ඒක නිවැරදි තීරණයක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාවේ තිබිච්ච වාතාවරණය අනුව මොකද පස්සේ කාලය හිතලා බලනකොට ආපහු නොයෙක් අපිට කරන්න පුළුවන්. ඒ පාපටි අපිට බලපාපු නොයෙක් තිබිච්ච තත්ත්වය මුල අපි ගන්නපු තීරණය. මේ ලයනල් බෝපගේ සමග අප පැවැත්වූ සාකච්ඡාවේ පළවන වැඩසටහනයි. දෙවන වැඩසටහනේදී අප ඔහු සමග සාකච්ඡා කරනවා ශ්‍රී ලංකාවේ 80 අවසන් භාගයේ පැවති දේශපාලන භීෂණය සහ දේශපාලන ඝාතනයන් සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කොටස්වල යම් යම් ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙනුත් එවගේම ශ්‍රී ලංකා දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ යම් දේශපාලන වෙනස්වීම් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරයන්වල ඇති වුණා වූ ප්‍රබල වෙනස්වීම් සම්බන්ධව අප ඔහු සමග සාකච්ඡා කරනවා. දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වෙනවා.